අයි බෝුවන් සුබුදෑඇසනක් ඔබ සියලුදනාටම ඉතින් අද ඔබ මේ කිතුයි සිටින්නේ. ස්වාධින රූපවාහිනය සේවය විසින් මෙහැවනු ලබන තක්ෂිලාව අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ බෞතික විද්‍යාව විෂයට අදාළ වැඩසටහනත් සමඟයි. ඉතින් අදරණය දුවපුතේ මේ වැඩසටහන තුළ අපි අරමුණු කරන්නේ පසුග්‍ය විභාග ප්‍රශ්නපත්‍රවල වියෝහගත රචනා ප්‍රශ්නපත්‍රයේ අවද්‍යනෙ කටයුතු සහ ඒ පිළිබඳව තේරම් ගැනීම. ට බා දෙන්නටයි ඉතින් වැඩසටහ මාලාව පුරාවට දෙදා සෙකොළහේ සිට දෙදහස් විශ්සදක්වා මෙම විශයනිර්දේශයට පෙර විශය නිර්දේශය තුළ පැවති සියලූම මේ ව මේ වනතෙක් පැවති සියලූම විහෝගත රචනා ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවට බඳුන් කරනවා. ප්‍රථමයෙන්ම ඔබට මතක් කරන්නම් මෙ සිද්ධහන්ත පොනදීක්ෂණයකට වඩා ඔබ විභාගට ගිහිල්ලා ියෝගත රචනා පශ් පත්තරයට උත්තර දෙන්නේ කොහොමද ඒ පිළිබඳව හරි ප්‍රාමාණික දැනුවක් ගන්නේ කොමද කියනෙ එක පිළිබඳව තමයි මේ වැඩසටහන් මාලාවේදී අපි ඔබෝ දැනුවත් කරන්නේ. ඉතිං දෙදදාසෙකුල ප්‍රශ්නපත්‍රයේ අද දවස ඇතුළත සම්පර්ණයෙන්ම සාකචා කොට ියෝගත රජනා ප්‍රශ්නය පත්‍රයේ සම්පූර් සාකච්ඡාවක් මේ වැඩසටහන ඇතුළේ අපි අද සිද්ධ කරනවා. ඉතින් හෙනම් ප්‍රථමෙන්න්ම අවධානය යොම් කරමු ්‍රධාන උද දෙෙ ගරුවරයෙක් විහට මවබට දෙන ප්‍රධානතුම උපදෙස විභාග ලිවීම කලාවක් විශෂය ගෙන ගැනීම ශාස්ත්‍රයක්. අදා අපි මේ යොමුවෙන්නේ විභාග ලිවීමේ කලාවට ඔබව හුරු කරන්නට. හොඳයි. දෙදහස් එකොළ හා ප්‍රශ්නපත්‍රයේ විහෝගත රචානා ප්‍ර්ණ පත්‍රයේ අපි ආකෘතියදිහා යොමනතින් එහෙම එතන ප්‍රායෝගික ප්‍රශ්න පවතිනවා ගැන ප්‍රාෝගි ප ක් ර ප්‍රශන පවතිනවා. ගේම තමයි අධරනයදු එපතේ නිර්මාණත්මක ප්‍රශ්නත් පවතිනවා සාමාන්‍යෙන් අපි පොදුවේ ගත්තාට පස්ස වියෝගත රචචනාප්‍රශ්ට පත්තයක් අධ්‍යයනය කරහම ඒ ඇතුළේ සයට හැත්ත පහක් සට පහක් පමණ ප්‍රායෝගි පයේක්ෂ ඇසුරෙන් ප්‍රශ්නය ඔබට යොමු කරලා තියෙනවා ඒවගේම සයට විසිපහක් හෝ සයට පනහක් සහගඩක් කියලාට සට විසිපහක් වගේ නිර්මාණත්ම පැත්තයෙන් තමයි ප්‍රශ්න ොමුවෙ තියන්න. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නය ඔබට යොමුවෙෙන්න්නේ ගෝලමානය ඔබදන්නවා ප්‍රථම ඒකේ මිනු උපකරනවල මිනුම් එකකහ මාන කියන ඒකකේ මිනුම් උපකරණ කොටසෙහි ගෝලමානය කියලා කියන්නේ ඔබට අතපතගාල ඒ පිළිබඳ හොඳ ප්‍රාමාණික දැුම ගන්න පුලුවන් උපකරණයක් ඔබට සජී අදැගේීමම ගන්න පුල උපකරනයක් ඉතින් ඒ සම්බන්ධින් තමයි මේ ගෝලමානයේ මේ ප්‍රශ්නය ඔබට යොමු වෙන්නේ. හොඳයි අපි ප්‍රශ්නය කියය ොමු ඔබට බලන්න පුළුවන් දැන් මේ වෙනකොට ප්‍රශ්නය ඔබට යොමු එනවා ඇති. රක්ෂායක භවිතාව ගෝලමානයක් එක රූපය පෙන්වා ඇත. වෘර්තු පරිමාණය ඇති කොටස් ගණන කොටස් පනහකි. වර්තු පරිමානය පූර්ණවට දෙක් කැරකැවෙන විට සිරස් පරිමාණය මත එහි රේකීය ප්‍රගමනය මිලිමීට එකකි. අදරණී දුවපුති මේ වියහ්ගත රචානා ප්‍රශ්නපත්‍රය පුරාාවට ඔබ යමක් සපයනකොට වියහගත රචනා යම ඔ උත්තරයක් සපයනකොට. මේකේ විස්තරයේ දීලා තියෙන වචන පිළිබඳව ඔබ පැහැදිලිවම අවදබෝධය සහ අවධානය යොමු කළ යුතුයි. මෙතන මේ පරීක්ෂ ප්‍රශ්නපත්්‍රයහි මෙතන අප කියලා තියෙනවා වටපරිමාන කොටස් පණහාක් ඒ වගේම රේකීය ප්‍රගමනය එකයි මලිමීටර් කියලා මෙත තමයි තේ තිය ප්‍රශ්ිතින ලමයි මුලිම මේ ප්‍රශ්නය වරද්ද ගන්නේ මෙට මේ කියන තැනේ දී. එතකොට මේ රේකයේ ප්‍රගමණය ම මිමි එකයි කියනකින් තේරුම් ගන්න යෙන්නේ මෙතන දත්ත සපයනකොට යමක් සංවා සැපැයීමක් වගේ කාණනයක් සිද්ධ කල තියෙනවා. අපිට මේ ගාන කියනවා පූර්ණ පූර්ණවට දෙකක් යලවිට පූර්ණ වට දෙකක් යන විට තමයි රේකය ප්‍රගමණය මිලිමිට එකක් වෙන්නේ අපි දන්න ඔපතේ ඕන ස්කුප් පරය එක කුඩාමනි කුඩාම මිනුම අපි දන්නවා අන්තරාලය බෙදීම වටපරිමානයේ කොටස් ගණන මෙ මෙවි දිර තමයි ස්කුරප්පු උපකරණයක සාමාන්‍යයෙන් අපි කුඩාම මිනුව ඉදිරිපත් කරන්න මම මේ ගානට යන්න කලින් ප්‍රථමෙන්ම ගාන තිරත ඉට්‍රඩක්ෂන් ඇතුල මම මේ ානිීතින විස්තරය ඇතුළේ අපට ගන්න තින දවල්ටිතාවයි මතුකරී. සාමාන්‍යපතේ කාලයක්ත් එක්ක මිකිදී යම් තරඟයක් පවතිනවා. උපරිම කාලය පැයක් ඇතුළත පැයක් ඇතුළත ඔබ මේ බියහගත රචා ප්‍රශ්පත්තරයට සූධනම් වේතුයි. එකගෙන ඒ එක විර කල ලියල ඉවරන්න ඕනා. ඊට කලින්ගත කියලාබේ්‍රකවුරුත් අරයන් එනහැ නමුත් අපි පැයක කාලය කලනා කරනයක් ඇතුලේ පේපරගඉවර කරල රචනාා කොටසට ආයුතුයි. ඉතිං, සටතා විස්තරයක්ක් කියන රූප සරණ එක්ක දීලා තල අවතල කාශයක වකපෘෂ්ටය වකරතා අරය නිර්ණය කිරීම සඳහා ගෝලමානයක් භහිතා කරයි එවැනි නිර්ණය කිරීම දිගෙ රූපය පෙන්න පරිදි ගෝලමනය කාශේ වක්‍රශ්යමත් බො ලබේ තරුටේ එතන මේ දෙක රපය පෙන පරිදි කියෙන කාරණයේදී අපට ගරූපය බලන්න පුුවන් ගෝලමානය භාවිතෙන් රූපය පෙන්වා ඇති එ සහ සිපල් බී මිනුම් ලබා ගැනීමෙන් පසු වක්‍රතාරය ආ පහත සූත්‍රය මගින් නිර්ණය කළ හැක කියලා අපි සූත්‍රය අදර නිදුවපතේ දීල තියන්නේ. හනන් දැන් අපිරන්නඕන මේ දීලතියන දත්තත් එක් මේ ගානිතති උත්තරවට යනෙ. හොඳට සිහිබුද්ධියෙන් හැපතිස්සෙම වේෝගතරා ප්‍රශ්ට පත්‍රේ මේ න්ටොඩක්ෂ එක මේ විස්තරය මූලික පෙරවදන හරියට කියවන්. එක තමයි වියෝගත රජනා ප්‍රශ්නයක් සාර්ථ කරගන්න ඔයායට තියෙන මූලිකම කාරණය. මේ කොටස තු අපි දන්නවා මේකට අපි අම් කිසි අවබෝධක ඇවිල්ල වෙරයි ම ගෝ මානක කුඩා මිමකුක්. තේ අන්තරාලය කියලා කියන්නේ මොකක්ද. පූර්ණ වටයක් ග්‍රමණය වන විටන්තරාලය කියලා කියන්නේ අදන දුව පුතේ පුර්ණ වට ස්කුරප්ව ප්‍රණය වන විට ඉද්ද ඉදිරියට හෝ පසු පස යන ප්‍රමාණය සාමා්‍යයෙන් අපි පසුබස ර දිරිහයට දෙේ පැත්තිේ ඕනට යන ප්‍රමාණය. පුොේ වට දෙකකට එකයි මිලිමීටර් නම් වට දෙකට එක මලිමීටර් නම් එක වටයකට මේ එකගැ බෙ දන හ එන නව ද බිදශම. මලම කියලා ඒම් අපිට මේක කුඩාම් මිනුම ලිස් කවන්් එක එLC එක හොයන්න පුළුවන් අන්තරාලය බෙදීම වටපරිමාණය කොටස් ගණන අන්තරාල පුතේ බිඳවදශව පහයි මලිමිර් වටපරිමාණය කොටස් ගරන පණහයි කියලා අපට ගාන කියලා තියෙනවා. ඒනම් මේක බදුවන් ිින්දව දශම බිඳුව එකයි මිලිමිටර් කියලා අපිට කුඩා මිනිුමට ඉන්න පුළොන්. ඔබ වව්ගරා ්ට පශ්න පත්ව්‍රයක ප්‍රශ්නය එක ඒේ සයනකොට හොඳ ලන්න හලතයෙනම කත්ති කියෙන වට පරිමාණය ගණයකොට තබන්න කෙලාකිවනම් ඔයා මේ ගණනය කිරීම කරලලා යන්න උනම් ඉතින් අදර ද පුද මේ ප්‍රශ්නකවීමට පේනවා කුමක්ද කියලායි හලතන් මිනුම කුමක් දනං ඔයා මෙන්න මේ උත්ත්‍රයේ තිබීම ප්‍රමාණවත් මේටික තිබන හොඳට වූ මඇති මටිකත් අනවශ්‍යයි ඇතට මේ කියවනං ගණනය කිරීමක් කරන්න කියලා ගණය කිරීමක් කරන්න කියලා කියවන හොඳින් අවබදධ කරන්න ියල කොට ස් ි ේන ටම්පුර ල හමබන්න. මේක කුමක් දෙ කල තියෙන නිසා මේ අග උත්තදේ ප්‍රමාණවත්. හොදයි. අපි දෙෙමින් ප්‍රශ්න යනවනම් බී කොටස ගොලමානය වක්ක පෘෂ්ටය මත ඇැවීමට පෙරේ ඒ සමතල වවිදුර තහඩුවක් මත තබා සීරුමාර කළේුතුව. ස්කෘපය තුට යන්තමට වීදුර තහඩුව මත ස්පර්ශවී ඇති බව ඔබ පරේක්ෂනාත්මකව තහවරු කර ගන්නන්නේ කෙේද. පොදේ. අප මෙතර පුුජි සහකට අවදින්ගේ හෙම මෙහම සමතල වීදුරුවක් හඩුවක් කරගෙන මේ එක සමල විදුරු හඩුවක් වවෙන්නවාන ොඩක් දරු මෙති පවිතා කරන්නේ විීදුරු හඩුවක් කියන වචනය. පුොද විදුරු හුුව එකේ හඩවලට තියෙන්න පුළුවන්. මේ විහගත රචා ප්‍රශ්ටපත්‍රය ඇතුළේ මේ වචන පිළිබල භාවිතය හරියට පරිීක්ෂා කරනවා. එතුට සමතල විදුරු තහඩුවක් කලකිට පසේ. ඒ කිසිම වක්වීමක් හැඩවීමක් නැහැ කෙලින්ම සමතලයි. හැබ ඉ විදුරු තහඩුවක්කි වට පස්සේ. එක සමතල වේවා හෝ නොවේවා ඕන මාකාරයකට එක යටත්. උත්රේ කියනකොට මේ ත රගක වචන දාලවෙන්නන්නේ නමුත්සාමාන්‍යය ගොලමානය සම්බන්ධයින් වි සමතල වීදුරු තහඩු කියෙන එක අත්්‍ය අවශ්‍යයි මෙ තුඩු හතර එකට සම්බන්ධ කරද්ද අපි දන්න ගොලමානය තුඩු තුන නොහොම තියෙනෙර වෙලා මෙන මේ විදිහට ඉස්කුරුප්පු තුඩ මෙ මේ විදියටට වීදදුර හු මත මෙම ස්පර්ශෂ කාා පස්සේ අපිට පුතේ වීදුරු තහඩුව ඇතුළින් පේනවා මෙන මේගොළන්ගේ ප්‍රතිබිම් මේයාල ප්‍රතිබිබ දැනත් හේතු වෙලා තියන්නේ. එතකොට හරියටම මේ ස්කුරුප්පු තුඩ මෙතන හේතු වෙලානම් මේ වීදුරු තහඩු ඇතුළින් පේන වීදුර තහඩු ඇතුලින් පේන ස්කරප්පු තුඩේ ප්‍රතිබිම්බය. ස්කරප්පු තුඩේ ප්‍රතිබිම්බය ඉස්කරප්පපු සමඟ ස්පර්ශ වී පවතින් ඕන. එතුරද මෙතර ප්‍රශ්නය හැන්න්නේ ගොලමනය වක්ක ්‍රෘෂ්ටය ැබීමට පෙර සමතල වවිදර හඩුවක් මත තබා සිරවාරු කළේතුේ ස්කරපපුවය තුො යන්තට වීදුරු තහඩු සමඟ ස්පර්ශ්ව ඇති බව මේ ඇවිල්ල මෙන්නම මෙතන හේත්තු වෙලා ෙ කොහොද කිය ලම අපි එක හරි ගෙස් කරගන්නන්නේ කොහොමද කියලාල අපිින් හනි එතකොට ඉස්කුරුප්පුේ තුඩ වීදුරු තුඩ මගින් සාධන ප්‍රතිබිම්බේ සමඟ ස්පර්ශවී තිබීම මෙතන සමපාත වන එක ඒකරේ කියවනවගේ වචන භවිතා කරන්න පා ඒවලට නම තලකුණු හම්බි නැහැ එතර ොකක්ද වෙන්නේ ඉස්කුරපපුය තුඩ ප්‍රතිවිම්බය සමඟ ස්පර්ශවී පැවතියතුයි හොඳයි. පම ල්ංටස ඉන් පපසු ගෝලමානය කාචේක්ක්‍ර පෘෂ්ටේ මත තබනු ලැේ එච නිර්රණය කර ගැනීම සඳ ඊළඟ මිනුම ලබාගැනීමට පෙර ඔබ විසින් කරන සිරුමාරුවකුමක්ද එනපුොදේ මේකෙද ස්කරප්පු තුඩ බ්‍රමණය කරවලා අපි අරගෙනෙන් නඕනකොහටද අවතල ධර්පනි අවතල කාචේ වක්ර පෘෂ්ටේ මත ස්පර්ශ වනතෙක් ස්කරපපු දුඩ අරගෙනෙන් වනා. ඉතින් මෙතර අප නව උත්තරේ තමයි ස්කෘප්පුූය තුට අවතල පෘෂ්ටේ නතම් වක්කර පෘෂ්ටේ යන්තමින් ස්පර්ශය වන තෙක් ස්කුරුප්පුව කැරකැවීම බ්‍රහමණය කිරීම කෙනව ජනති බන ඇ. හොඳයි පුදේ අප අම ල්ළඟ ප්‍රශ්නයට ඉන් පසු ගොලමානය කාජය වක්ක පපෘෂ්ටේ මත බනු ලෙබේ එච් නිර්ණය කර ගැනීම සඳහා ඊළඟ මිනු ලබා ගනීමට පෙර ඔබ විසින් සිදු කරන සරු මාඩුවකුමක්ද දැඔබට ප්‍රශ්නය තිරේ දිස්වනවා ඇති පුදේ අපි දන්නවා මෙතනද මේ ස්කුරපපු තුඩ සීරුවෙන් කරකවලා අවතල කාචයේ වක්ක්‍ර පෘෂ්ටේ මත ස්පර්ශවනතෙක්ග ගෙනන්න ඕන. එතු මේකට අපි උත්ත්‍රේී සපයන්නේ අවතල පෘෂ්ටේ නැතන් අවතල කාචයේ වක්ක්‍ර පෘෂ්ටේ මත ස්කුරප්පු තුඩ යන්තමින් නිස්පාර්්වන තෙක් ඒ වචනතා වැදගත් යන්තමින් නිස්පර්ශ වනතෙක් ස්කුරුප්පුව කැරකැවීම හෝ බ්‍රමණය කිරීම කැකැවීමටත් ලකුණු ලබෙන ප්‍රණයකිරීමට ලකුණු ලබෙන. අපි අ ඉළං කොටසට ඒයට දෙවෙේ නිරෝමිලක් කන් දෙක ඉහත සීරුමාරුවෙන් පසු ඔබ ගෝලමානයෙන් ලබා ගන්නා පාටාංකය කුමක්ද ොදේ මේකට අපි උත්තර දෙකක් සපයන්නට පුළුවන් උත්තර දෙකක් සපයන්නට පුළුවන් මේ සම්බන්ධයෙන් ලකුණු ගන්න එතට වෘතාකාර පරිමාණයේ අපිට පූර්ණ වටවලින් සහ අමතරව පහලට බ්‍රමණය වෙච්ච කොටස් ගරණනෙන් පාන්කගේ විදිර ප දිපත් කරන්න පු ත දිරිපත් කර ාකයතම. හලට බ්‍රමණය වුණු වෘර්තාාකාර පරිමාණයේ පූර්ණ වටගණන සහ අමතර කොටස් ගණන කෙ කිව්වනම් එක ප්‍රමාණවත්. සමහර දරුවූ මේ වෘර්තාාකාර පරිමාණයට ගැන සඳහන කරන්න නැතුව සිරස් පරිමාණ වින් පටන්කගේ ගන්නව කර ියනවා ඒකත් මේ ලකුණු දිල තියෙනවා හැබයි ැි දිරිපත් කරන්න ඕන සි හාෘර්තාකාර පරිමානවල පාන්ක ල ිේ දිරිපට රන උත් දක් පන්න පුළුව උත්තර පල ත්තේද. ෘර්තාකාර පරිමාණය සම්පූර්යෙන් කැරකුණු වටගණන සහ අමතරව බ්‍රමණය වුණු කොටස් කරන එහම නැත්තම්ට අෞත්තරයක් මේකට දෙන්න පුළුවන්. එතමයි සිස් සහ වෘර්තාකාර පරිමාණවල පාටන්කය කියලා මේ පාටන්ගේ දිරිපත් කරන්න පුළුවන්. එතෝට විශේෂයම බ්‍රමණ සංක්‍යාව පමණක් ලිවීම සඳහා ලකුණ ලබා ද එනැහ කියලා මකිින් ස්කීමම්ගේ සඳහන් කලා තිය. ට අධි භාවිතයෙන් පසු සමහර ගෝලමානවල සිරස් පරිමානය පාටාන්කය ලබාගැනීම වඩාත් නිවැරැදදිවියෙනු හැක. අම ඊලං කොටසට මේ දයනපුදේ වඩ දැන් පේනවා ඇති අධික භාවිතයෙන් පසු සමහර ගෝලමානවල සිරස් පරිමාණ පාටාන්ගේ ලබා ගැනීම වඩා නිරවදද වියෙන හැක. මෙට හේතුකුමන්ත පුදේ අපි දන්නවා ගෝලමානයක් ගත්තර පස්සේ ගෝලමානයේ මැදෙස්කොරපපුව එහි බඳට ස් පර්ශ වෙලා හි බන්ධට තියන තර මයි රක රෙ පල්ල හටෙන්නේ. මේ ස්කුරපපු තුඩ කාලයක් තුසේ වැඩිකාලයක් පවිච්චර කත්තර පසේ. මේ පොටවල් ගෙවී ගහිල්ලා සෙලවෙන තත්වට පත්වෙනවා. ඇද වෙන. ඇලවෙන. සිරස්ව පල් පහලට ඉහලට ගමන්කිීමක් සිද්ධවෙෙනනි නෑ මේගේ ප්‍රයෝගක ප්‍රශ්න නිසා ගොඩක් වෙලාවට සිරස් පරිමාණයයක්ත් එක්ක ස්කුරප්පුව සිරස්ව ගමන් කරන්නන්නේ නෑ. ස්කුරප්ව ඇදවෙලා ඇලවෙලා සෙලවෙමින් ගමන් කරනවා. එහැබෝනොත් සිරස් පරිමාණය පමණක් පවිච්ච කල පටන්ගත්තු. පිහැෝම අමාරවයටනවා. ඉදි ඒක සඳහාිකට නිවැති මුත්ත්‍රේ තමයි ස්කුරප්පුවයේ පොට භාවිතය නිසාගෙවයාම හෝ. විල්ල තුළින් ඉස්කරප්පු තුට බුරල්ලට ගමන් කරන්න පුුවන්. එම නැත්තා වෘතාකාර පරිමාණය ස්කුරප්පුේ ඇදට ගමන් කරන්න පුළුවන්. පැත්තෙන් පැත්තට වැනිවැනිී සිදුවිය හැකිිය. හෝ ෘර්තාකාර පරිමාණය ආනතවිය හැකිිය හෝ ෘර්තාකාර පරිමාණය තිරස් නොව හකි මේගේ උත්තර ගානකට ඔබට ඉඩ දීල තියෙනවා ලක්ුණ ලබගන්න ඉතින් බොහොම සරලයිට කියන්න පුළුව පොට ෙවියයාම නිසා. අයට ගමන් කරන්න පුඩුව එහෙම නොත් එය පරීක්ෂණයට බාදාවක් එකනසා තමයි මේ ප්‍රශ්නයට මේ හලතින ප්‍රශ්නයමතු වෙන්. ඉති මුදේ බොහොම් පහසුයි හැතසේ මතක දයාගන්න මේ මේ ප්‍රශ්යට උත්රති සපයනකොට දරුවන් ඉතාම බහුතරයක් වැරදියට පාවිච්චි කරන වචනයක් තමයි. ඉස්කුරුප්පුයේ තුඩ ගෙවී යාම කියන එක. පුේ ඉස්කුරපපුය තුඩ ගෙන එක ගැන මේ කරන්නේ ස්කරපපු ටයට තින පොට ගෙන එක. තකොට ඉස්කුරපපුයේ තුඩ ගවයාම කෙල වුත් මේකට සම්පු කිසිම ලබුණන කම්මන්නේි ැහ ස්කරප්වයේ පොට ගෙව යාම කියලා අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතු. ඊ කොටස කැපිටල්ලා නිර්ණය කිරීම සඳහා ගොලමානයේ පාදාතර මධ්‍යයන්න දුර ඔබ විසින් මැනගත යුතුය බී නිර්ණය කිරීමම් සඳහ ඔබට කිනම් උපකරණය භාවිතා කරන්න පුළුවන් කියෙනලානු. අපි දන්න පුතේ ගොලමානයේ තුඩුතුන අගෙන ඇවිල්ලා එඒ තුඩුතුන අපි හේතු මේ මනාද කඩදාසියක් මත ැ <us> 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 තද කරනවා තද කරලා මේ තුඩු තුනේ පිහිටීම අපි ට්‍රෙස් කර ගන්න පිටපත් කරගන්නවා කඩදාසියකට පුළුවන්න්නේ තද කරහම පොඩි ඩටක් විේ පොිටටි ලක් විදිහට මේක අඩදාශයමතතින කට මේ ැන ගන්න පුලුවද මේක මැනගන්න මෙ මේක බී කල ගැනීම මේේදික මේ බීව මැනගන්න පුතේ අපිට උපකරණ කීපයක් තියෙනවා එකක් පලවිිනික තමයි මීට රූල දෙවිෙන එක තමයි වර්ණය කැලිපරය දැම්පුුතේ මේකෙ මීට රූල කියන එක නිවැර ද තමයි පළනුත්තර විදිර පිළියරන්තියෙන්නේ නමුත් මේක හරියට හරි උත්තරේ මයි වනනි කලිපරේ. මොකද ිය කලිපරේ වණය කලිපරයේේ තියනවපුතේ බාහිරහනු ඒ බාහිරහනුුවල කෙලවර මෙමටක් තු තිවුණුව පවත ඉන්නේ. අපිට පුළුවන් බාහිරහනු මේ සමයින අභ්‍යන්තරහනු මේ අභ්‍යන්තරහනු පාවිචි කළ පුළුවන් මෙ මෙතන හරියට මේ ලක්ෂවලට තියලා මේ බී කියද කියලා මැනගන්. ඒක නිසා මේකට මුලාංකවත පැත්තින් ගත් ප්‍රති දෝ ගේ දෂ පැති ගත් ඉතාම නිරදි වෙන්න වන කලිපරේ නොත් මට ර ල තුත රැක්දට ගන්න පුලුවන් කෙල්ිීමේ ලක්ෂකට අපිට මීට රූල තියලෙවර වෙලා අපට පුළුවන් මෙ එකක දිග කියදිලා හිට මනගන්. එන එකට අදාල උපකරණය මට රල මට ෝද ව වච පාචි කරන්න පාක ප්‍රශ්යක්න නොති ප මට ර මීටර් බාගේ රූල වර්ණිය කැලිපරේ. රෝමිලක්කන් දෙක බී නීර්ණය කිරීම සඳහා. ඔබ අනුගමනය කරන බී නිර්ණය කිරීම සඳහා ඔබ අනුකමනය කරන පරීක්ෂනාත්මක පියවර කුමක්ද පරීක්‍ෂනාත්මක පිවරමොනවාද ගොලමානය කඩදාසයක් මත තබා එතරපා පාදවල පිහිටීමම සලකුණක කරන්න ඕන ප්‍රමයන්ම ගොලමාන මංන්නර කිවවාගේ හෙමතිලා ප්‍රේස් කරගන්න ඕන පිටපත් කරගන්න ඕන ඉඟට අපි පවිච්චි කරපු මොනහරි ඔපකරණය කරගෙන ද මෙතන තියෙනවාපුතේ බීව මින් හොදට ප්‍රතියා ගන්න තර ියාගයන් තුනත් තියෙනවා. මේ පාද අදර දිගත් බි එකත් බිකත් බි සුලුසුල් වශය නස් වට පුළුවන්ගේඒක හතුන්මත හැයි මේ බි තුනත් තියෙනවා. එනම් මොන බීව අපි මනගැන්න. තෝරා ගැීමක් නැහැ දුවේ පපුතේ හොඳින් මතක තියා ගන්න මෙහෙම තුනක් මනන්න තියෙනකොට ඔබ මේ තුනම මැනලා ඒක මධ්‍යනය තමයි අවසාන බී අගේ විදියට ගැනය කරන්නට ඕනා ඉතින් ඒක නිසා? බීීර්ණ කරමස ඔබ අුගමනයක පරක්ෂණාත්ක පීවර ගොලමානය කටදාසියක් මත තියලා තදරලා ගොළමානය කඩදාශයක් මත තියලා තද කරලා එ පිටපත් අදාළ තුඩුතුනයේ පිහිටීම් ටික පිටපත් කරලා බී අගේ අදාළ උපකරණය භාවිතයෙන් සියලමු ිය ගෑන්ටික මැනලා ඒවගේ මධ්‍යනය ලබා ගැනීම තමයි ඔබ මේ සඳහා අනුගමනය කළ ේතු පියවර වෙන්නේ. ි ත්තයක් විදිර කියන්නවන ගොලමානය කඩදදාශයක් මත තබා තෙරපා ඒ පාද සලකුණු කරගන්න ඉළඟට ගොලමානයේ පාදමගින් සෑදුනු ලකුණු පාද අතර පරතරය මැන ඒවායේ මධ්‍යනාගේ ගණනය කරන්න එතකොට ඔබට සම්පූර්ණ ලුණ ලැබවෝ මධ්‍යයනාගේ කියනක තමයි මේ ගාන ගොඩක් දරුවු මිස්කරගන්න කොටස. අි අමමු එ කොටසට වක්්‍රධාරය මැනීම හැර ගොලමානයේ තවත් භාවිතයක් දෙන්න මේකට පුතේ දරුවන් විධකාර්ණාලියයනවා තහඩුවක ගණකම් ැනීම ඊළඟට සිදුරක ගැඹුර මැනීම මේ වගේ විවිධ උපිළිර සැේ නො හැබැ හොඳින් මතක තියාගන්න තහඩුවක ගැකම මැනීම සිදුර කිව්වට පස්සේඒ විශේෂිතයි. තහඩුවපතේ ගෝලමානය අතුරට දාන්න පුළුවන්වෙන්න ඕනා සිදුරක් කිව්වට පස්සේ හැම සිදුරක්ම ගැඹර මනින්න්න ගෝලමානයේ භවිතා කරන්න බෑ ගෝලමානයේ භවිතා කරන්න පුළුවන් සමතල පෘෂ්ටය තියන කුඩා සිදුරක ගැමපුර ඒගෙන නිසා මේක උත්තරය සපය අද්දි ප්‍රායෝගක ගැපින පිළිතුරක් ඔබ සපයන්නව ඒ නිසා මෙතනද අපට දෙන්න පුළුවන් අන්‍යීක්ෂ කදාවක ගණකම මැනගැනීම. සමතල පෘ්ටයක පවතින සිදුර මැනගැනීම. ඇත සංයුක්ත තැටියක සිය සංයුක්ත ැටිය මැදතියන ේ සංිත ැියක ගණකම මෙැනැගනීම. මැදතතින සිදුර ඇසරෙන් එක ගනම් ැනගැනීම. අ ඒගේ උත්තරයකට අපිට යන්න පුළුවන් ඒ උත්තරේ ප්‍රයෝගක වන්න ඕන පොදුව උත් හුන්න උත්තරවට ලහුණ ලබෙන්නේේ නෑ සිදුරක ගණනම තාඩුවක ගණකම ගොඩ හරන්නේ හ. එක හරියටම ශේෂී කරනය කලත් තැනට අපි අදාලා තැනට උත්තර ගැනලා තියන්න ඕන මේ හවල් වස්ටුව ගනකම් වනගන්නේ ඕනෙ කෙල ගෙන මේ උපරණ ස්තුරින් ැනගන්නට පුළුවන්න්නන. ඉහත ද ඇති ගෝලමානය කුඩාම්විෙනුම තවත් කුඩා කර ගැනීම සදාහ කරමය යෝජනා කරන්න. ොදේ තවත් කුඩා කර ගැනීමක්ට අප යනකොට ඉස්කෘපපුය අන්තරාය ැෙ වි උත්ර ය ස්කරපපුය න්තරාය වෙනස් කර ගන්නවා පොටවල් ගනන් වෙනස් කර ගන්නවා මේ වගේ ඕටනටි වන්ස සෑහිට තියෙනවා හැබැයි අප මෙත ති බොෝම ප්‍රායෝගික උත්තරේ තමයි වටපරිමාණය අරගෙන වටපරිමාණය මේ පෙදල ීන බදේ කොටස් පහකටන අපි දන්න කඩා මිනු කලගෙනන්තරාලේබේදී වට පරිමාණය කොටස් කරන කියලා මේක පණහකට පෙදල තියෙනවන්නම් මේක අප සීයකට බෙදනවා ප්‍රශ්යනන් මේක යාකට යක් ි ල හද න පි ලින් හදර නක් නව තව සීකට ප දන්න අපිට බෑනි බොහම සල්ල විුතුමපතින මේ හැේට අපි කොලයක් ප්‍රෙන්ට් කරලවරලා ඒ පරිගණකයා කම්පට ඇසුරෙන් අපි මේක සීයකට බෙදනොම්. බෙදලා මේ ප්‍රෙන්න්ට උට්ට කරගෙන මිනින්න මේ අලව ගන්න අලව ගත්තනම් මේ වට පරිමාණ දැන් කොටස් සියකට බෙදන දීම ඒේවගේ බොහම ප්‍රයෝගක පසුත්තරෙ යන්න පුල ස්කුරප පො වල් ගන වස් කිරීම තුඩ වෙනස් ස්කරප වෙනස් ර ර ර අලතු හද වාගේ ප්‍රාෝගක කරන්න බැ තක ම එකට ගැලප නත්ත්‍රේ මයි ට පරිමාණය කොටස් ගණන වැඩි කර ගැනීම කනත්‍රේ ඉතාම පායෝගික කරන්න ොළ උතරය හොඳ එබදේ එනම් න්න අපි ගොලමාන ඇස්ුරේන්තියන ප්‍රශ්යට පිළිතුර සපේ ඉවරයි අපිද යොමයමු දෙවන ප්‍රශ්්‍රයට සාමාන්‍යයෙන් එ ප්‍රශ්යට ඇැබල තියෙන තාපය කියෙන කොටස ඇත ස්ටයිල් ෆෝම් එමට රරිජ ෆෝර්ම් හෝ පොලස්ටයිරී ලෙස හැඳින් වෙන දව්්‍ය වරක් භාවිත කර ඉවත දමන වරක් භාවිත කර ඉවත දමන කෝප සැදීමම් දහ බහුලෝ භාවිතාව මෙම ද්‍රව්වේ තාප සන්න අයකතාව තබවල අගේමෙන් බිින්දශම් බින්ඳුවයි බිඳුව එක ගුණකට වඩා අඩුවනාතර විේශ්ෂතාපධරිතාව තමවල අගේමෙන් හතර ගුණයකට පමණවේ. තා පිරිිම ප ක්ෂ වද ම පෙිමිට වෙනට යි ෝම් කෝප භවිතා කිරීම යගතාව අන්වේශන කිරීම සඳහ කිෂයක් මි්ට කකේ මේ මෙම විස්තර ගනක් දිලතිනවා හොද පැදිලි ඩි කියවන්නට ඕන එක දනපතේ අඩ බොලා රගෙන අපිසිියට රත් කරලා මෙ කෝපට දාලා කෝපේ ඉහර ගෙන ස්ත්‍රත්වත් බලලා ජය තුර හ ගින් ෂ්ත්ේ ල අපට ඇස්ුරෙන් යන්නට පුළුවන් යම් ගැනය කිරීමට තොට අපිට පුළුව මේක මොගක්ද සදුසු කියෙනෙ හොයගන්න එන සපට කියනවා අශ්‍ය ආරම්භග උෂ්ත්වය සහ ස්කන්ද මනිනුම් ලබගෙනීමෙන් පසුව සැල් සීයට දක්වා රත් කළ යකට බෝල කැදදිමිටේ ට ෆෝම් කෝප්ේ අඩගු ලට එකතු කර අවශ්‍ය ෂ්ටත්තය සහ ස්කන්ද මිනුම් බගත්තේ හු ලබාගත් පාටංක පහත ද පෙන්වාඇත් මන්තේ සහිත හිස්පාජනය ස්කන්ධය මේරකොට තියෙනවා සයි. ඇයි ස්පාන ස්කන්ද ය හොම මේගේ දත්වශය සපේල තියවාද ට පේන ැති මන්තේ සමග කැලමීට්‍රේ අවශෝෂණය කළ තාප ප්‍රමාය ගනය කරන්න හොඳයිපති. දැ අපිට සරල ගණනය කිරීමට මයි ඇන්න තිෙන්නේ. අර අපි සාමානයගෙනගන්නවා ලබාගත්තා අපපේ සමායි පිට කළ තාපය එකර කෙඩියෙන් ගේෙනවාවන අ ලතා සමානයි පිතා කියලතමයි සාමා්‍යින් දුවන් මතකතියා ගන්නේ. බට අභිවත පරිදේ මතකතතාගන්නට පුවා අපි හ ල්ග ප්‍රශ්්‍රිට. මන්තය සම කැලිමිටේ වෝෂණය කළ තා ප්‍රමාණය එතකොට පුතේ අමි මුලි ොහෙම කැලරි මීටයේ වෝෂණ කළ තා ප්‍රමාණය කැලරිමීටරයේ වශෝෂණය කළ තාප ප්‍රමාණය පුේ කැලිමිටිය අවෂය ක තා ප්‍රණය හොයාගන්නකොට බලන කැල ිටේ ස්කන්දය කියද කියල න්තේ සමග හිස්පාන ස්කන්ද දලතිවා ක්‍රෑම් සියයි කියලා. එන පුදේ සීිය ල්වා එක ට පෙරල ගත්තා ඊලඟට අප දිල තියෙනවා තඹවල වීතාදා තුන්සිය හැත්ත පහයි කියලා තුන්සිය හැත්ත පහයි ඉලඟට මෙන්න මේ පරීක්ෂණයට මේ භාජනයට අපි මේ යකඩ බෝල ටක දැම්මට පස්සේ මෙයාගේ උෂ්ණත්වය තිහෙ ඉඳං හතලිස් පහ වෙනකම් වැඩි වෙනවපති එතුර උෂ්ණත්ව වෙනසෙන්නේ හතලිස් පහරින තිහායි නැ මේක සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා පන්සිය හැට දෙකයි දශම ජල් කියලා මෙ කැලිමිට්‍රය වෂෝෂණය කරග තා ප්‍රමාණය සඳහ අපට අගයක්ක් ලබෙන හොඳයි අපි හන්නේ තම කලිමිට වෂණ ක ාව පන එකක් එක දැන් හරි අපි අම දෙවෙනි කොටසට තම කැලිමිටියේ භාවිතෙන් ලබාගත් දත්ව භාවිත කර යකඩවල වීතාදා හාර්සිය පණහක් බව පෙන්වන්න ජලය වීතාදා පට දිල දින දත්වයයක් වශයෙන් හොඳයි එපොතේ මෙතනදි අපි ශක්ති සමීකරණයට එන්න ඕනා ඔබ මේ පරීක්ෂණ ප්‍රශ්නය පැදිරියෝ කියව නම් මේ එක තියෙන පුතේ ගණනය කරන්න තකොට මෙහ මේ ගණනය කිරීම අවශ්‍යයි අවසාන පිළිතුර පමණක් එකක දී ප්‍රමාණවත් එකන ගාන ඇතුලේ ඒක දන්න ඕනි නැහැ නිසා වෙලා ිතුර රගන්න පුළුවන් ගාන ඒ එක දාන්න ඇතුව අවසානන්න පිතුර පිතරක් ඒ එකක දීමෙන් ඇතුරපුත අපිට පුළන් ගණය කරන්න ජලය අවශෝෂණය කළ තාපය ල වශෝෂණය කළ තාපය අපට හොයන්න පුළොම්බදේ ජලයස්කන්දය මේක තියෙනවා ග්‍රෑම් පණහහින එක සී පණහහිෙන් සියක් ගියහම ග්‍රෑම් පහහිනි පණහ වැඩිකිරීම ධහරෙන තුනයි මේක දාන කිවුමානය සී තීට එතරපුදේ සයවිල්ලා හාර්දාස් දෙසීයයි උෂ්ටත්ව වෙනස අපිට දාන්න පුළුවන් අර උෂ්ටත්ව වෙනසමයි හතලස් පහරින තියමයි එතර මේ ගණනය කරට පස්සේ අප ජලය අවශෝෂණය කළ තාපය රල්ල දිරිත් කරන්න පුලුවන් පහවඩිකිරීම හතසික ඩිකිරීම පහළව. එතකොට මේදීන පුතේ ජලය අවශෝෂණය කළ තාපේ. දැන් අපි දන්න මේ පද්ධතිය ඇතුළේ ජලය ඉන්නවා මේකට තා යකට බෝලට ඉන්නවා මේ එලිය ඉන්න කැලදිමීට්‍රය ඉන්නවා. එනම් යකඩ බෝල විසින් පිට කළ තාපය සමානයි ජලය සහිත කැදිමට්‍රයෙන් රාගන්නාලද තාපය කියලා ශක්තිෂ සමී කරණය නිර්ණය කරන්න පුළුවන් අප දෙන්න කැලමීට නෞශෂණ කළතාපය හොලා යෙන්නේ ජලය වශෝෂණය කළපු තාපය දැන් හොලා තියෙන්නේ ඒනම් අපි හොයමු යකඩ බෝල පිට කළතාපය ේ යකඩ බෝල පිට කළ තාපය යකඩ බෝලොල ස්කන්ධය එක සය පණහයි එක ග්‍රෑම් කිිලෝගෑම් කරා එලාන්ට යකඩවල වීතා මම සී කෙලගත්තවෝ තිහෙම යකඩවල උෂ්ටාත්වය පවති සයේ යාව දැට වතුරට දැම්මට පස්සේ අවසානයේදී හතලිස් පහ බවට පත් වෙනවා සයරින හතලිස් පහ බවට පත්වෙනවා. එතකොට අපිට පුළුවන් මෙන මේ ගණනය කිරීම කරලා මොකක්ද පන්සිය හැට දෙකයි දශම පහ ධන පහ වැඩිකිරීම හතලිස් දෙක වැඩිකිරීම පහලව සමානයි මෙන මෙතරින් ගෙන එකය පණහ වැඩිකිරීම ධයරන තුන වැඩිකිරීම ස වැඩිකිරීම සයරින හතලිස් පහ මෙන්න මේ සමීරණය ස්ුරෙන් ලුවන් මෙන්න මෙතර තියෙන සීව උක්ත කලලා හොයන්න ඒගේ නවපුතේ හාරසිය පණහායි ජෝල් කෙල්විනේට කිලෝග්‍රෑමේට කියලා ඔය උත්තරේ අපිටව ඉවර කරන්න පුළුවන්. එ ඒක නිසා මේ ගණනය කිරීම ඉතාම් වැදගත් මේක සවා ගැනීම වැදගත් පලවිනිි කොටසට මේක ගණනය කිරීම සහ අදේශ කිරීම වැදගත් මේ සුළු කල තියන්න ඕන්න ැහැ. යකඩ බෝල හය ගන්නලතා අපේ වෙනම ොහොයල තියන්නට ඕන ඉනගට. මේ සමාන කිරීම කරලා අවසාන පිළතුට ඒකකැත් සමඟ තියල තියන්නන මෙකදී මේ සමාන කිරීම සදාහ ලුණ තිීල තියෙනවා උත් මේ ගානයයටට හාර්සිය පනහ ධත්්‍යයක් වශයෙන් සපැල තිය නිසා ඒක බලාපොරොත්තුලානෑ. එතකොට සමාන කිරීම කරලා සළු කිරමීමක් යමටම සු කිීම කරලා පොත්තරයට එන්න පුුවන් ත සු කිරීමට පිවර දක් නල ොල ද අපි ම බී කොටසද යකඩවල විශෂ්්‍රතාාව ධාරථාව හහාරසිය පනහයි ෙ ටි ෝම් කෝපය ම වශෝෂණය කළ ප්‍රමාණය ගරනය කරන්න ස්ටයිරි ෆෝම් කෝපය පරිසරයට වූ තාපහානිය සහ ප්ලාස්ටික් මන්තය අවශෝෂණය කර තාපය නොගෙනී හැකියි ඔපකල්පනය කරන්න ොදේ අපට යම් තර්කය කරන්න බලුවොන් මේ කොටසේ. ස්ටයිරිෆෝම් අවශෝෂණය කළ තාපය සමානයි. යකඩබෝල පිටකළ තාපය රින ජලය ලබාගත් තාපය ස්ටයිෆෝම් කෝපයේ වශෝෂණය කරපුතාපය සමයි ජලය පිට කළතාපය අඩු කරන්න මිසර යකට පිට කළලාතාපේ අඩු කරන්න ඕන ජලය ලබාගත්තා අපේ දැබ ද මේ සරලෝම ජය බා ගත්තාපේ මේ පැතර දැමන අපි දන්න ශක්ත සම කරන තම මෙතර දෙන්නේ යකඩ බෝල පිට කළතාපේ සමානයි ස්ටයිරි ෆෝම් වශෝෂණය කළතාපය දන ජලයේ අවශෝෂණය කළතාපය එන ජලය අවශෝෂණය කළතාපේ මේ පැත්ති යනවා ඒම නාාම මේ වගේ අපට තර්කට එන්න පුළුවන් එන පුදේ අපට මිතරින් එන්න පුළුවන් අපි ඉස්සල දාාපු දත්ම විතරට දාානතයෙනෙ දැම්ට පස්ස ඉසර දාපු දත්ත එකසය පණහා වැඩිකිරීම දහැරන්න තුන වාර්යක් හාරසිය පණහා වැඩිකිරීම මෙයාගේ සයරින හතලිස් හත වෙනවා පුති ඇයි අපට ගාන දත්වශයෙන් සපේලා තියෙනවා ස්ටයිරිෆෝර්ම් කෝප්පය තියෙද්ද පද්ධතිය ලබාගන්නා ඉහළ මුෂ්ණත්වය හතලිස් පහනෙමි <small> <left Christina> -そのි හත කිය අනත ද දන්න ොඩ දරුව තිස් ාදාව ඩ රදගන්නවා එන මෙතන හතලිස් හත ඒගෙන් අඩු කරන්න ඕන ජලස්කන්දය පණහායි දහයරන තුනයි වැඩිකිරීම හාර්දස් දෙසීය වැඩිකිරීම හතලි හත රීන තිහ කියලා අපිට ඔන්න විදිහට එන්න පුළුවන් මෙන මෙතන හතලිස් හත ඒ වගේම තමයි මෙන මෙතන හතලිස් ත දරුවන් ගොඩාක් දිනා අමතක කරනවා මේ වගේ සරල ගාන කදන්න ගියා හොදයි එතකොට පුතේ මේක සුළු කරාට පස්සේ අප ලැබෙනවා හතයිදශම පහයි ජූල් කියලා මේ ගාන හදරකොට අපට ලකුණ කියලා තියෙනවා මේ සමි කරණ ලියල නිර ආදේශ කිරම සිද්ධ කරනට එක ලකුණයි මේ පිළිතුර ලබාගන්නවට එක ලකුණයි එතනද ඒක ඇත්තවශ යඒක නැත්තන් ලුණ හිමිය ෝොට එහිමස අවසාන පිළිතුරට මතක ඇතුව අදාළ සදුසු එකකය දාලා තියන්. පක්ෂ ලද ට ෝම් ෝප විතා කරන විට කෝපය මගින් අවශෝෂණය කරන්නා තාප ප්‍රමාණය කැලදි මීටය හා කැලදි මීටය හා සසන්දනය කිරීමේදී නොගනී හැක. ඉහත එ ඒ සහ බිහි ප්‍රතිඵල මගින් මෙම ප්‍රකාශය සාධහරණය කරණය කරන්න. පොතේ මෙතරද අපට ආවා ස්ටයිරි ෆෝම් කෝප්ය වශෝෂණය කළපු තාපය හතාදසු පහයි යෝල් කියලා. ඒවාගේම තමයි අපිට කලින්ාව කැලමීට නවශෝෂණය කරපු තාපය පන්සේ හැට දෙකයිදසුම් පහයි කියන තැ නිකන් ෆිික්ස් දැනුවක් ෝනේ අංග ගනි බිලන් දෙන තිබනම් පේනවා යකට කෝප්පය පන්සේ හැට දෙක් අසනෝයෙන් ජුල් අවශෝෂණය කර කරනකොට මේතනදී යකඩපු මේ ස්ටයිරිි ෆෝර්ම් අවශෝෂණය කරන්නේ ජූල් හතයි දසුම පහයි. ඒන්නේ ස්ටයිරි ෆෝම් කෝප්පේ වශෝෂණය කරන තාපය යක එම මන්න කල මීටය තම්බ කැලරි මීට්‍රියය අවශෝෂය කරන්න තාපය ත්ක සංඳනය කිරීමේදී නොගින හැකිතරම්කුඩා පුංචිමගයක් ඒකසාමේ ද අපි තේරුම් න්නවන අපපය හානිවම් පැත්තිෙන් අතින්ගත් භාවිතය අතින් පැත්තෙන් ගත්තත් ස්ටයිරි ෆෝර්ම් කෝපය වාසිදායකයි පහසුයි කියනක එනම පිළිතු තියන්නේ ස්ටයිරි ෆෝම් කෝපය මගේ අවශෂණක තාපය හතයි පහ ජුල් කැල මීට්‍රිය මගේ අවශෂණ කල තාපය හංසධය කරනට ඉතාකුඩයි ටයිරි ෆෝම් කෝපය මගේ අවශෂයක. තාපය ජලය අවශෂණය කරතාපට වඩාද ඉතා කුඩයි කියලා පිළිතුර තියනවා. ඒ පදේ ද අංග සපපුරර්ම පිතුර සපේ තිෙනවනම් වලට එතන දෙක ලකුණනක් ලැබෙනවා අපි අම දී කොටසට පරික්ෂණ ද තම ප කැල ීටයක්ක් වෙනුවට ස්ටයිරි ෆෝම් කෝපයක් භවිත කිරීම ්‍රායෝගකවාසියක් දෙන්න. නැම්බද අපට පේනොනේද ස්ටයිරි ෆෝර්ම් කෝපය උරාගන්නල තාපේ ඒතාම කුඩයි කියලා. පුද එයා තාපය කඩාාවටනම් උරාගන්නේ ඒයාගේ උෂ්නත වැඩවීමත් නොගෙන හකිතරම් කුඩයි. එහෙනං. එයාගෙන් තාපය හානිවී මත් සාපේක්ෂව නොසලගේ හැකිතරම් කොඩයි. ඒනම් වැදගත්ම වාසිය තමයි ස්ටයිරි ෆෝම් කෝපය තාප පරිවරණය කරන්න අවශ්‍යන මුළ තාප පරීක්ෂල අපිතන්න අමාර්ම වෙන්නේ තාපය පරිවරණය කර කියට පස්සේ. එතකොට තාපය පරිවරණය කිරි මාවශවෙන්නේ නැහැ. හෝ කැලරි මීට්‍රය පරීක්ෂයා සමඟ සසඳන විට ඒම ැසීමම පරිහරය පහස ටයි ෝ ෝපය මගේ නවශෂන කල නග හැවීමගේ උත්තරට ලකුණ දල න නමුත් හොඳ ත්තේ මයි තප පරිවරණය කිරීම අවශ්‍ය ැහයි කියල කියනෙක්. දරපම ඒකොටස නිියටන්ගේ සිසලනිය මේ සධ්‍යපනය කිරීම දී තම කැල මටරයක් වෙනුවට ස්ටයි ෆෝර්ම් කෝපයක් භවිතා කල නොහැක මේ හ පරක්ෂනාත්මක හේතු දෙකගත් දෙන්න. පුති මෙ මේ පරික්ෂණ තාාව වැදගත් මෙතනදී. ැකොත් එෙම නියටන්ගේ සිල්ල නියේ ගන්නකොට මේකටි තුනින් දෙක්පමට පිරන දර ජයදාදලිර වෙලා මේක ස්තාාවේ ටිටිට සිල් වන්න දනවා. අපි දන්න සමන් තකක් බනොට ඒ හ පු ොන්න ගොත් ට පික්ිනවා ඇැ ොඩක් කියලන්නකොට ඒක ටිකට උස්ා අඩිල බොන්න පුළන්ගන්ටනවා හැයි බී ඉවරනම ඒේ ෂස්ටත්ය හිතන තරම් අඩුවන්නේනෑ. ඒදපේ සිසිලනේ වක්රේ තින ස්වභාවය. මුලහරියේ හෝල් සෙල් ටක්ගාලයික්මනින් පට අරක්මන්ට මෙතර තියෙන. ත් අඩුව ඩුවක පල් හටනවා හැයි ව මේ හරිියදී මේ උස්්නත්වය අඩුවීම ඉතාම මන්දගාමී සිද්ධ වෙන්න.ඇති අපි තේරුම්ගන්නු රණය තමයි ජලයම්කිස උෂ්නත්වයක් තියෙනවාද ඒ ජලයේ පවතින ෂනත්වය මේ භාජනයත් ලබාගතය තුයි. මොකද මෙතන මේ සිස්සල නියමය තුළ අන්ර්ගත වෙන ජලයෙන් තාපය හා නිවෙන්නේ මෙන්න මේ පෘෂ්ටේ හරහා එනම් ද දරුන්ගන කාරනයක් තමයි මේ ජලයේ උස්තත්වය භාජනයේ උස්ටත්වයට සමාහන වෙන්න ඕන එතකොට තමයි අපට නියවටන්ගේ සිල්න නියමිය පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන් වෙන්න එතොට මේක පිළිතුරක් හෙතු දෙක් අපෙන් හල යෙන පලවෙන් පිතුර ප දිරිත් කරන්නපුුව ාහිර ප්‍රෂ්ටය අඩංගු දෑවල ජල උස්ට්‍රත්වය ලඟා නොවීීම එක හි මේ භාජනයේ බාහිර ප්‍රෂ්ටය මේ භාජනයේ බාහිර ප්‍රෂ්ටය මෙ අඩංගු ජය උස්ත්යට ළඟ නොවීීම කියන එක පිළතුරක් වශයෙන් ගන්න පුුවවා මනින් උස්ත්වය කෝපේ බාහිර පුෘ්ේ ස්ටත්වයට සමාන නොවීම කෝපේ ිත් හර ස්නත් අනු ක්‍රමණ පැවතිීම ඒක විදදිවට දරුවම තුර කරන්න පුුව ඉළඟට මේක පුතේ උස්ටත්තය හිර නැගීම ගොඩා අඩු නිසා මෙයාගින් තාපය ලෙස ශක්තිය හානිවීම අඩුයි සිල්වීම ේග අත් අඩුයි පි දන්න මේ අඩු ෂ්නත්වන ලති අඩු හෙන අඩුවෙන් සිල් වෙන්නේ ඒේක නිසා මේ උත්තර දෙකට ප අපිට යන්න පුළුව සිසන සීක්‍රතාවය කුඩයි ඉළඟට බාහිර ප්‍රෂ්ට්‍රේ අඩංගු දෑවල ජලය උස්්ටරත්වයට ලඟාවීම ඉතාම සාර්ථකය ඒගැන්නේ මෙ එලියේ අපි ස්ටයි ෆෝර් ෝප ගත් තින් හම මේ එලිය ප්‍රශ්ටේ උස්ටත්ය ලය ්ත්ව ලගවන්නේ නෑ හොඳයි දැන්තින පොති අපට යන්න තුන්ගෙන ප්‍රශ්වයට මේ ප්‍රශ්්‍රය අපට යොමුවෙන්න තුන්වෙනි එකකෙන් තුන්ගනි එකකය කළ ගැනේ ොලනහ රඟග එකක මේ කොටස් දෙගයි ලෝකය සහකම්පන දිහට එතවන මේ කොට සිදී අපට ලැබෙන්නේ කම්පට කොටසෙන් එමනත්තන් අලෝකන මේ කම්පට පොටසෙන් තමයි මේක ප්‍රශ්නය අපට ොමුවෙන්නේ එතනත් නල සම්බන්ධ පරීක්ෂණ වලින් තමයි නල සම්බන්ධ අනුාද න සම් ප්‍රශ්ෂ ලින් තමයි ප්‍රශ්නය මුල ති මේ කෙල්ීමම ප්‍රක්ටි කල්ල එක කලින් ප්‍රශ්න ප්‍රක්්ිකල්ල එකක් නෙ මේ ප්‍රයග පරක්ෂණයක් නම ඒක නිර්මාණත්මක ප්‍රශ්නයක් ැම්බල මේ ප්‍රශ් පතයේ සාමන්‍ය සීට පහක් විතර නිර්මාණත්මගේයි සීට පහක් විතර ප ්‍රාගපක්ෂ ලින්ද සරසුලක් එක්කලවරක් වසන්ලට නලයක් සමඟ අනුනාද වන විට නලය තුළ නිපද වන තරංග වර්ගකමක් අපි දන්නවා නලය තුළ නිපද වෙන තරංග වර්ගයපුතේ අනවායාම තරංගයක් එකන දොනියක් නිර්මාණය වන්නේ ඉතින් දොනය අනුවායාමයි කෙලාපි දන්නම්. එතුට අන්වායාම තවත් ලක්ෂයක් තින එක ස්තාවරයි එතකොට අන්වායාම ස්ථාවර තරග විහයට තමයි. අප මේ උත්ත්‍රේ හරියටම සපයන්න ඕන හැබයි මේ අවරුද්ධෙ ලකුණීමටිපාටය තුළ. අන්වායාම තරග කිවත් ලකුණුහම්බෙනනවා එකැ ස්ථාවර කෙල කිවත් ලුණු හම්බනෝ එකැෙකට ලකුණ හම්බෙනන එක තිබ ලගුණුහම්බෙන.ඒගේ නිදහස් පොඩේ ලිහිල් බවක් මේ මාකකිංස්කරීමගේ පවතින. ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිතා කරමින් වාතය තුළ දොනිවේගේ වී නිර්ණයකිරීම සඳහා සංඛ්‍යාතය F. දෙසි අසුවට තුන්සිය විස්ස තුන්සය හැට දෙක හාරසිය අසුව වූ සරසුල් කට්ටලයක් සුදුසු වීදුරු නලයක් විදුරු සරාවක් සහ අනෙකුත් අවශ්‍ය අයිතමයන් ඔබට සපයා ඇත නලය තුළ ජය නලය ජය තුළ ගිල්වීමේ අවශ්‍යතාවක කුමක්ද පපුතේ මේ පර්ේෂණයේ දී පාසලයේ දීම මේ පරීක්ෂණය සිද්ධ කරන කොට අපි සාමාන්‍යයෙන් කරපු ක්‍රමයක් තමයි වරාජනයක් කරගෙන ඒක නලය ගිල්ලන අෙ ගල්ල ම පක්ෂ . ද මේ ගානය හනවා මෙනි මෙහ අරගෙන මෙක අලේ ගිල්ලන. ගල්ල ොපස නොමතේ ම ලළ හරි න හරි දානම හදතුවර පරාවර්තන තරංග මතන ඇල් පරාවර්ර ලා යාාන් පස්සේ හ නිෂ්පාදනය වෙන ස්ාවර් තරන්ගේට බාධා පැමිනවා දනි ිසන්ට පප දාාන පො ොළුන් ස්තරයක් නො හරි රක් පාව නව හරදන. මෙම දැම්මට පසිසතන ශේෂ වාාීතමයි පති අපිට පුුවන් මේකෙද ෆෆෙක්ටව්තික ෆක්ටවලෙන්න්තක එ නත්තම් සපලදික වෙන්නේ මෙන මටික මෙන මේටික තමයි මේ නලේ සපලදික බවට පත්තින්නේ එත මේ නලේ සපලතික මෙචරයිනම් වාට පැහැදිලි ඔන්නන් මේ නලේතාව වැඩිපුරුකිල්ලුවන් මේ පපලතිදික අඩු කරගන්න පුළුවන් මේ නලේ ත උඩුට ස්වාන සපලදික වැඩි කරගන්න පුළුවන් එනොත සපලති වැඩිගරන්න පුලන් සපති අඩුරන්න පුුව මේ විදිර පාචි කට පස එක නලක් භාවිතා කරලා අපිට පුළුවන් විවිධ නල දිගවල් සඳහා යොමුවෙන් හෙනම්කට පිළිතුර තමයි විචල්ලය දිගක් සහිත නලයක් ලෙස මේ භාවිතා කරන්නට පුළුවන්. එතොට අනිත්කාරණය තමයි මෙනි මෙතනද එක කෙළවරක් සංගෘතයි මේ ප්‍රක්ෂණ දැපට පේනවා රුපසරනම එක කෙලවරක් සංගෘතයි මේ බිරතනලයක් මේ සංගෘත නලයක් එහනම් එකට අපට නිවැරදිම පිළිතුතුමයි විචල්ලය දිගක් සහිත විචල්ලය දිගක් සහිත සංගෘත නලයක් නිර්මාණය කර ගැනීම.ෙමිකොට සදත් ල ම ස හ බ නලිය තුල ඇතිකරු ලබන කපන ද තරඟගටාව රප සහනය පෙන්නවා ඇ විදු ලිය තු අන්ඳන්න ආන්ත ෝතනයද රුප් සතහනය පැහදිලිය දක්. අප දන ල පපකොට මද චුට්ටි ප්‍රමාණයක්, කුඩා ප්‍රමාණයක් මිනි මෙතරින් එලියට විල්ලා මේ එලියත්ම් තරගරටාව නිර්මාණය වෙන. ට ඔ විදියට පිළිතුර අරගෙන තරගටාව ඇඳල් තිබා මිනිහෙම ප්‍රමාණවත්මින මෙතන ආන්ත දෝෂය ආන්ත දෝෂය කැඩරැක පෙන්නල තිබබන මෙතියන්නේ ඊ කියල පෙන්නල තිබබන ලකුණු ඔබට ලැබෙනවා මේ විට ම නවේ රපසර දල් පිෙනන්නම් ැද අපි මූලික අනු අදවස්ථාවතයි පුතේ පච්චකරන්නේ. මේදීන්නේ අන්තදෝෂය මේදීන අලේදිග එම් උන විේයටට අන්තර්දෝෂයක්ත් පෙන්න්න ලති බොත්තමයි උපටඒට අදාල නේවත ලකුණ ප්‍රමාණය ලබෙන්නේ හොඳයි අපිට පුළුවන් ඉළඟ කොටසට යන්න දත්ත ලබාගැනීම සඳහා ඔබ පලබුවෙන් තෝරාගන්නේ කුමන සරසුලද ඔේ තෝරාගැනීම සඳහා හේතුව ලබා දෙන්න දත්ව ලබාගැනීම සඳ මකදහන මුලින්ම අපෙන්ගන්නේ පතේ. කට ගන්න අපි හාරසි අසුවතියෙන වැඩිම සංඛ්‍යාතයක් තියෙන සරසුල අපි දන්නෝ වැඩිම සංඛ්‍යාතයක් තියෙන සරසුල ගත්තර පස්සේ ඊට අදාලව ලැබෙන්නේ අඩුම දිගක් සහිත අනුනාධ දිගක් තමයි අපට ලැබෙන්. අඩුම දිගක් සහිත ප්‍රඩඩිං එකක් කියවීමක් තමයි අපිට ලැබෙන්නේ. එතකොට වැඩිම සරසුල සහිත සංඛ්‍යාතය සහිත සරසුල තෝර ගත්තොත් ඒසදහා ලබෙන අනුනාත දිග කුඩාමගේ තමයි අපිට ලබෙෙන්න්නේ. එනක් කුඩාමගේෙන් පටන් අරගෙන නලය පිළිවෙලින් ඉහලට ඔසවමින් මූලික අනුනාධදවස්ථාව ලබාගෙන පරීක්ෂණයේ දිකට සිද්ධ කන්න පුුව. එතු අප හනවා වැඩිම සංක්‍යාත සත් සරසු මේ ස හේතුවත දිරිපත් කරන්න කියලා. වැඩිම සංඛ්‍යාතය සහිත අනුනාධදිග අඩුම වේ. අනෙක් සරසවරවල් සංඛ්‍යාත අවරෝහණ පිළිවෙලට වූ එම සරසුල් සඳහා මූලික අනුනාධදිග වැරදීමකින් තොරව නලය අක්ඩ වෙහිහලට එස මින් ලබාගත හැක. එන අපි න්න හාරසි අසුවටාවේ අඩුමතිගනම් ඊළඟට තියෙන. තුන්සිේ හැටකට එන්නේ ඉටඩා පොට වැඩිදිග එතකොට දෙ තුන්ේ විස්සරින් ඉටඩා වැඩිදික දෙසිේ හැට එන්නේ ඉටඩාාව දෙසි හසුවට එන්නේ ඊටොඩා වැඩිදික එන පිළිවෙලින් දිග වැඩිකරමින් පරීක්ෂණයේ දිග වැඩිකරමින් නලය සන්තතිකව ඉහලට ඔසෝමින් මූලික අනුනාද දිග වැරදීමකින් තොරව ලබා ගන්නට පුළුවන් මේ ක්‍රමේදී පිර හතු ක රම විතරයිෝපට එතැද එක ලකුණා කම්මෙන්න්නේ හරස සසුව එකෙ බ ලකුහමි නැපුතේ හතුවත් වැදි ඉරිපත් කරන්නටව. ඇති සසුල්ටලේ භාවිතය දත්තල ාගැීමට අවශ්‍ය වන වීදුරු නලේ අවම දිග රණනය කරන්න තය තුළ වී තුන්ස හතලස් පහයි දශම හයක් ලෙසගන්න මෙතන අපි තෝරාගන්න මොකක්ද අපිට අහන්නේ මේ පරීක්ෂණය සඳහා අවශවෙන නලේ දිග කොච්චරද කියලන්නේ එතකොට පොති අපි හොයන්න ඕනා වැඩිම දිග සපයන්නේ මොකකටද වැඩිම දිගක් සපයන්නේ අඩුම වැඩිම දිගක් සපයන්නේ අඩුම සංක්‍ය අතය සහිතා අවස්ථාවට එතකොට මේ ගානිි අපට බොහම සරලව හොල ගන්න පුුවන් නලේ අවමදික ගන්න පුළුවන් එල් සමානය ලැම්ඩපෙදීම හතරයි එන ලැම්ඩ සානය හතරයි ඒල් කියලට ගන්න පුුවන් ඉළඟට අපිට පුළුවන් වී සමානය එ ලම්ඩ අවස්ථාවස් පවිච්චි කරන්න වී කියල ගැනපුතේ තුන්සය හතලිස් පහයිදශම හයයි එ කියල කියන්නේ මේ අවස්ථාවට දාල සංඛ්‍යාතය මංසල්ලත් කිව්වා වැඩිම දිගක් කෙන්නේ වැඩිම දිගක් එන්නේ අඩුම සංක්‍යාතයට. ඇැද දේ ස අටම ගන හට පච්ච කන ලන් අඩුතුම සංකාතිය මෙතැන දාන හතරයියේ. එතරපුදේ අපට එල් ලාගේ නවා ිින්ද ඇදශපොත් තුනයි සටිද තිහයි කියලා අපට ොහම පහසුවෙන් පිතුරටඩට පල. ඒලාකට ප්‍රස්ථාරයක් ඇදීමෙන් වීසාහහි නිර්ණ කිරීම සඳහ වශ්‍ය සමීකරණය දිග සහවාධික එල්ලඇස්රෙන් ලබාගන්න දැ මෙතර ද. අට ලොම්බද වසා එ ලම්ඩා සමකරනය පවිච්ච කරන්න ගොත් දර ම ර ස ද පහසතාමතු වෙනවා දැන්. අපි දන්නවා මේකේ මිනි මේ අස්ාව තුතින් එහෙම ලැම්ඩබෙදීම හතර සමාන එඉල් ධන ඒඊ කියල පි දිරිපත් කරන්න පුළොම්පපුති. එන ලැම්ඩ සවානයි හතරවාරයක් එල් ධන ඊ කියලා මෙත්‍රති දිරිපත් කරන්න පුළුව. එ වී සමානයි F්වාරයක් ලැම්ඩොවිනෝට දානවා හතරවාරයක් එල් ධන හීව. එන මෙතනද අපි ස ර ති ප්‍රක්ෂාරත් එෙම මෙතති තොරගත් හෙම F කරගන් අපේ තොර ගීම එනම් ොති අපි වෙනස් කරන්නේ F. අනුව අපිට ලැබෙන දිගවිදිහයට වෙනස් වෙන්නේ එල් එන මේගානි ජැපේ එල්ල ඔක්තකරගත්තොත් එල් සමානයි වී බෙීම හතරයි F රිනඊ කියලා අපිට සමීකරණයසා නැවත සකස් කරගන්න පුළුවන් මේකෙදී මම විභාකට කියා නම් මම උත්තර දෙන්නේ වී බෙදීම හතරවාරයක් එක අට F රිනඊ කියලා වෙන්කර හඳුනා ගැනීම කරලා තයි උත්තරය නවත්තන්න. හිට පස්සේ වයි සමානය එමක් ධනයමක් රිෙනස කියලා මේ ප්‍රස්ථාරය ලැබෙන පරිදි සමීකරණය නැවත සකසතියන තකො ොදේ කිසි ප්‍රශ්නයක් නෑවලට අවශ්‍ය ලකුණු උපරීමෙන් මෙතරදි ලාගන්න පුඩු පරක්ෂණ කිරීම සඳහා පරීක්ෂණය සිදුකිරීම සඳහා ඉහත බිහි ඇති සරසුල් වලට අමතරව තවත් එක් සරසුලක් භාවිතා කිරීමට ඔබට කිය ඇත්නම් ප්‍රස්ථාරයෙහි ලක්‍ෂ, ඒකාරව පැතිරී පැවීම සඳහා සරසුල් කටනයෙන් කුමට සරසුලක් ඔබ තෝරාගන්නේේද අපට පැදිලි මේ පික්ෂණ අපි අන්තුති මේ පරික්ෂණ සිද්ධ කොත්හම සිදකල පරික්ෂය ප්‍රස්ථාරකට ගත්තු තින් හම ඒ ප්‍රස්ථාරය අපට ලැබෙන්නේ මෙන මේ විදි වයි සමානයි එ එක මෙ මේ විදි ලැබෙන මේ විද ැබැනකොට පුති තින කාරණය තමයි අට පහැදිරී මේ එක්සක්ෂය දුවන්නේ එක අට එකි අපට වගුවක දීල තියෙනවා අපට දීල තියෙන සරසුල්වල එක අට එ අගයන් සහ මෙදි තින සරසුල් වල එක අටේ පාගයන් කොහොමද තියෙන්නේ කියලා දැවට පැහැදි දෙේසුවට දී තින සරුලපපුතිේ මේ ක්ෂ ඇදග ති හම දෙදේ අසුවට ක කියලෙන තුනයි දශම පහයි ගාන තියන දහැරෙන තුනම අමත කරල සංසන්ධනයට ඉලක්ව විතරක් ගන්නවා මෙතනට තුනයි දශම එකයි ඉළඟට දෙයිදර්ශම නමයයි ඊට පස්සේ දෙකයිදශම අටයි ඊට පසේ දෙකයි දශම පහයි ඊට පසේදකයි දශම තුනයි දෙකයි දශම එකයි. දැංපුතේ තුන්සේ හතලිස් එක දශම තුන කියන සරසුලටදැ පේනවා ඇති ඒ වගුවඒ වගූ දිහබලාගන්න තුන්සී හතලිස්සකයිදශම තුන කියන සංඛ්‍යාතය අපට දීල නැහැ. නමුත් තුන්සේ හැට දෙක අපට දීලා තියෙනවා ආයි හාරසිය හයදශම හතර දීලා නැහැ හාරිසය විසිහයදශම හය අපට සරසුල් වශයෙන් දීලනෑ. එතුර ඒ ය කියන නොදීපු සරසුල් අතුරින් තමයි සරසුලක් අපි ෝරාගන්න ඕන න මේක අපි හන්නේ ප්‍රස්ථාරයේ හොඳ විසරුමක් සහිත පැවැත්මක් සඳහතමයි මේ සසු තෝරගන්න කියලා කියන්නේ දැම්බලන්න මෙන මතර තුනයිදශුම පහහිෙන තුන ේදශම එක ගහම දශම හර වෙනසක්තියවා අයි තුනයිදශමගේ න දෙකෑතිශම නමට අපිආවත් එහෙම දර්ශම දෙක විතර වෙනසත්තියෙන්නේ. යයි මෙතද ාවත් දශම එක විතර වෙනසත්වයන්නේ හොම ගාට පස්සේට පැහැදිලි අපට දීරතියන සරසුල්ග දියා බැලුවොත්තේම තුන යිදශම පහදීලතියෙනවා තුනයිදශම එක ලබෙනවා ඉළඟට දෙකයි දර්ශම අට ලැබෙනවා ආය අපිට ලැබෙන පුතේ දෙකයි දර්ශමය එක බලන්න සමාන පරලින් හිල තියන කියලා මෙතන මෙත යනකොට දස හත ඩුවීමක් තියන. මෙතර ත ානකොට අසන්න වශයේ දසම තුනක ඩුවීමක්ත්තියන මෙතර ද මෙැන් ්‍යාන කොට දසම හතක අඩුවීමක් තියන. එනම්පුතුතේ මෙහම ක් මෙහෙම අපි සලකුණු කරොත්ත හෙම මෙමට මේ හරියේදී ලොකු පරතරයක් සමයන මනි මේ පත්තරගත්තු තින්හම හද ලොක පාතරයක් නවා ඉට පසේීම ගන්ඩ සමාමන පරතර වලින් යනවා. එන මේ පරීක්ෂණය අපි සහරි ප්‍රස්ථාර නිර්මාණකරොත් මෙන මෙතැති පොඩි ගැප් එකගේ වැඩවීමත්තිේනවා එන මෙ මේ තරට තමයි පපුතතිේ අපි අශ්‍ය පිරවීම සිද්ධ කරන්න ඕන සරසුලත් තෝරාගෙන. ඒය අනු ගතර පස්සේ අපට තියෙන්නේ හාරසිය හයදශම හතරහෝ හාරසිය විසිහයදශම හයෙන් කැමතිෙලෙ තෝරගන්න. හාරසී විශයදශම හරගත් ොත් හම දෙක දසම පහයි අපිට ලවෙන්න. සිය විසිහයදශමහයගත්තුත් එෙම දෙකඇදසම තුනක් ලැබෙන දැම්බලන් අපිතම දෙක දශම තුළ දොර ගත්ත කියලා එන මෙතනනි මෙතන්්ඩන කොරපුතේ ආසන්න වශයෙන් දශම දෙකක වැඩිවීමත් තියෙනවා මෙතනි මෙතන්ඩයනකොට දසම පහක වැඩිවීමත් තියෙනවා ඊරකට හාසිය යදශ මහර තරගත්තුත් එහෙම හාසිය හයද මතරයගැ දෙැදුම් පහ ොර ගත්තු ති එහම මෙතරනි මෙතන්ඩයනකොට දසම හරක වැඩිවීමත් තියෙනවා මෙතනනි මෙතන් ඩයනකොට දශම තුනක වැඩවීමක් ේෙනවා. එනම් අපට මේදහා බැලුවට පස්සේ පැදිලියෝ පෙන කාරණය තමයි දෙකඇතසුම් පහගේ තමයි විතන ගැලපෙන්නේ ඒන ඊට අදාල සරසුල හතරයිදසම සොරි හාරසිය හයදශම හතර හට්ස් කියන සරසුර තමයි මේක තිට හොදරම සුදුසුුවවෙන්නේ. පරක්ෂණ පපතේ තාම වැදගත් මේ පරීක්ෂයේදී හොඳරමක තියා ගන්න මේ දිට සංඛ්‍යාතටික ලියලා ඒක පරස්පරයන් ලියලා තමයි අපි සදුසුවගේ තෝරාගන්න ඕන ක්ෂ ලාපරතු වන ප්‍රස්ථාර දසහන රුප පහත රප අක්ෂය අඳන්න අපිස්ත ලන්ඳදා එතරපතගේ ප්‍රස්ථාරය අප යන්තොත්හෙමට එන්නේ මෙට මෙහෙමගයක් නොවිදිරාගයක් කියන්නේ හිනකට මෙතනදී මේ අගත්තක ගත්තර පස්සේ අපේ ගහනවා අක්ෂ නම් කරන්න කියලා කියනම්ඒම මීටර් මේ තපපර කෙ ලවන නැත හඩ්ස් තපට ක ලිලවත්තහරි හ හ රන කෙල් ලිවත්තය හරි තොර තත්පර වෙනෝගේ සම්මතයකකය මේ විතර එකක ඇත්තක්ක ලියලතියන්න එකලට ලකුණු ලැබෙනවා දත්ත ලබගන මේ කකාල පරච්චේතය තුළ කාමර ෂ්ටත්වය ඒ කාර වැඩුවෙන් පැවතිය නම් සෛදධාන්ක ඔබ බලාපොරත්තුන වක්්‍රේ හතුරූ පේ මඳදින්න. ොතේ දැන් හදිසියවත් උස්ටත්තේ වැඩිවනානම් මේ තියන සන්දරචකෝලින් බලපෑමැති කරන්නේ මෙන්න මේ වාතේ දුනිතරංග ප්‍රවේගේ උස්තේ වැඩිනානම්පුතේ දුනිතරංග ප්‍රේගගේ වැඩි වෙනවා එනමගේ අනුක්‍රණය වැඩි වෙනවා. කක්්‍රම වැඩි චක්කරයක්ක්මයි පිට ලබෙන්නේ මෙ මේගේ වක්රයක් හොඳර මතක දයාගන්න. පරීක්ෂණය කරමින් පවදති කායතුර තමයි වැඩවීම සිද්ධ වෙලා තියෙන්නේ ඒනම් මේ ප්‍රස්ාය තිබ ප්‍රස්ාරත්ක පොඩ්ඩක් හිල තමයි යාගේ හැඩය වැඩි වෙලා උඩට යන්නට ඕන. ඔබ පිටතුරු පත්්‍රේ මෙ මේ විදිහයටට මේ සලකුණු වෙලා තිබෙන්න්නට ඕන. හැමත් ප්‍රස්ාර ඇති අමත කරන්න පාපතේ බිඳු බිඳදු සලකන යොදන්න ප්‍රශ්නේ තින බලා පොරත්තුරන හැනමුත්. ම ලකු දනස්තාව කිදීම ිඳ බිඳද ම ලංගක සලකුණ කිරීමටත් ඔට ලකුණ දෙන්නට පුළුව හොඳයි අපි මමු හරී ප්‍රස්ට්‍රේට දරාවිතය වහ ංචි්‍ර්ය මේ ප්‍රීෂණ තේ අප දල තියනෙ පෙන්වා ඇති පරිතයයට සබන්ධ කර ඇති නොදන්න ප්‍රතිරෝධකගේ ආරක් පස්ථාය භවිතකොට සෙවීමට ශිෂයක නේත තියන මේ පරිීක්ෂණය තුළ පලින් කොටස ප හලතයන්නේ වෝල් මීටේ ්‍රවීතාවයහි අග්‍රමත සලකුණ කරන්න කියලා කියලා තියෙනවා මේක පතේ හොින් වලන්නවන කාරණය තමයි මේ පරික්ෂයේ දී පරිපතය අපට සපේල තියෙන්නේ මෙන මෙතන රිනාග්‍රේ දීලතින් රිනාග්‍රය මෙතන තියන්නේ කෝෂය ධනාග්‍රය මෙතන තියෙන් එත වෝල් මීටය සම්බඳධ කරන්නන මෙතන්ට රීන මෙතට දාන එ ඔපට දී ඇති සටහනේ වෝල් මීට්‍රේ මේ අග්‍රේ න යග්‍රය දන විදයට සලිුණු කරන්න ඕන්න මුකද මේ රිනාග්‍රත්ත එක මයි මෙ නාග්‍ර සබන්ධ වෙන්නවන ප්‍රස්ථාර ඇැඳීමසතා වොල් මට පාටාන්ක වී කිහිපයක් ආර්ප්‍රතියෝද නස්ක්‍රීමග ලබාගන්න ලෙ ශිෂයට දන්නවා ඇ. V Rනෝ් Rරක් සම්බඳධ කරන ප්‍රකාශනය ලිය දක්වන්න බොහම් පසුපුතේ පීක්ෂණයි මේක නිර්මාණත්වක ප්‍රශ්නයක් පරික්ෂණයක් නෙමයි තර මේ අගේ මේ විදිහයට අපි පරිපතයක් ඇඳලා කයිච්නය මේ ේදීම් ගින් හෝ විසාමානය අයියා ේදී මගින් ඔබට පහසුවෙන් මේ සමී කරණය ලබා ගන්න පුළුවන් එතුර අපි දන්නවා මේකයාගේ වනෝ් මෙත ව ඉළඟට R Rරෙක් පාසුව අපට ගන්න පුලුවන් මෙ මේක තුින් ගලාගනයන ධාරාව අයිව ගණනය කරන්නට අපට පුළුවන් වී සමානය අයියාර් දාලා එනම්පුොදේ වීවලාගේ ෝල්බීේ පාටාන්කය අයිවාරයක් ආ එන ම මේකට කර්ජ් දානවා සමයින එක දරමනි පැත්තර න්නේ මේ ෝෂි පැත්තමමාරුති නිසා එතෝට වීනෝට් සමානයි අයිවාරයක් ආරක් ධන ආර් කියලා අප ඉදිරිපත් කරන්නට පුළුවන් එතට වනෝට් සමානයි වීවිෙදීම ආර් කියලා අයි වෙනුවට මට අදේශ කිරීමක් සිද්ද කරන්න පුලුවන් Rරක් දාන ආර් කියලා ප්‍රකාශනය අපට තියන්නට පුළුවන් එනම් ඔබේගේ පිළිතුරු පත්්‍රේ මෙ මේ ප්‍රකාශනය අන්තර්ගත ව ේතුයි මේ මමුුත් ඔොන්න මේ එක තිෙනව. හිළඟට ව්‍යක්ෂය මත එකට වී පිහිට පරිදි සරයකී ප්‍රස්ථාරක ැදීම සඳහ විචාල්ලයන් නැවත සකස් කරන්න එනපු මේ එක එකට වී උක්ත කරලා පරීක්ෂණය ගන්න පුළුවන් එතකොට එන්නේ Rx, V0, R ව R එකට වනෝ් මෙ මෙතන ආව වඩ පැත්තෙන් තියලා වෙනවම තියන්න අරගෙන වයි සමානයි Mම න කියලා මේ පෙන්නලා තියන්න පුළුව මේ සමිකරණයම සුළ කරලතා මේ කරගන්න ඒයක නිසා විශේෂ අපහුස්තාවයක් සුළකිරීමක් මෙතන ැහැ සාමාන්‍ය සමිකර සුළු කරලා ගනිීලා තියෙනවා අපට එකඇට ව පරා ද යන්න කියලා එකට වව වයික්ෂ විදර යන්න කියලා න ෑට වී ක් කරල ගහදවන පාසු ට ට ඔව ලාපොත්තුන වක්‍රය දලසටහන අගදින්න බලාපොරත්තිනක්ක්‍රේ දලසටහන තමයිපුතේ අක්ෂනම්කිරීම ඉතාම් වැදගත් ඒක ඇත්තක ොදන්න හැමතිස්සම පුරද්ක් වශයෙන් ඒකකැඇත්තක යොදන්න. එතපුොතේ මේන වයිසමානය එෙක් දනස එහනම් මේ අපි ප්‍රස්ථාරය හැඩට ියයාාන ොද පෙන න දන ප්‍රස්ථාර. මක් ඒ එකගේ ෝ දන්න බිදයෝදන්න හැම එස්සම අක්ෂ නම්කිරීම නිවැරදිව සිද්ධ කරන්න ද ලකුණු අපරාදේ දනත්තක් නක් සර්යගල් ලබා ගැනීම සදහ එක ලකුණක් ඒවාගේම පෙන්වා ඇති පරිදි මේ විදිහයටට අක්ෂ ලුණ කිරීම සඳහාට එක ලක්ුණක් වගෙනවා. Rරක්ගේ පරිීක්ෂණ පරීක්ෂයෙන් ස්වායාගන්නේ එකෙේද මේ හිට පැහැති වෙනවා ආරෙක්වල අගේ අනුක්‍රමණය කළලා කියන්න පුතේ Rරෙක් බදීම වනෝට් අන්තක් කණ්ඩය කලා ගැන එක වෝ අනුක්‍රමණය පෙදීම අතක්ක්ඩය කියෙල කියන්නේ ආරක් කියලාපිට පහසුවෙන් ගන්න පුළුව. එනව පිටතුරේ තියන්න ඕනා එම්බැදීමසි කල යන්න පා අනුක්‍රමණය බෙදීම අන්තක්කණඩ කෙල්ලි වන ප්‍රමාණවත් බැටිය වී ෝෝ ෝල්ට තාව ප ස්ොයාගන්නේ කෙේද සාමාන්‍යෙන් පපුතේ මේගේ ප්‍රශ්නට උත්ර දෙනකොට අන්තක් ඩ සුරෙන් කෙල්ි වොත්ෙම ලුණ ලබෙන නැ නොත්ම ප්‍ර්නේද ඒ නිදහස දෙීලා තින පේපරගේ ලකුණු ලැබෙන්න සාමාන්‍යයෙන් වීනෝට් හොයා ගන්නේ එක අට ක් අ්ඩේගෙල කිය තිබපතියන්නට ඕන මහර රූම එක අන්තක් කණඩ යන් කියෙලේල යෙනවා නතේගේ කකෑට අන්තක් කණ්ඩය ියුතුයි හැමතිස්සම නිවැරති මුත්තරේ න්න එකකකට පස්සුවෙන්ගේ සඳහය ඇන්න පුළුවන්. අපි කියන ල්ලට ොල්මිට ප්‍රතිරෝධය සඳහායි දස් පසයකගේයක් තියන්නේ මේකදී ඔප ආරෙක් සඳහා සියක් වගේලු තියෙන්නේ අපට අපි කියනවා කුමට පරාසේක වල්මීට් මේ ප්‍රතෝධ පෙටියක් මේකට යොදාගන්න කියලා කුමට පාසක අගේයක්න මේකට යොදාගන්න කියලා එතෝරපුතේ මේ අපි ඇදම පරීක්ෂණය ඇතුළේ වෝල් මීටේඩ සාපේක්ෂව, වෝල් මීට සාපේක්ෂව අනි ප්‍රතිරෝධය අතිශය කොඩා වේතුයි. එතකො තයි ෝල්ඩ මිටේ පරිපූර්ණ හැසරීම යම් ප්‍රමාණයකට අපිට උපකල්පනය කරන්න පුළුව. ඒ පරිපූර්ණ හැසරීම යම් ප්‍රමාණික උපකල්පනයරන්න පුලුවන්නම් අපට පුළුවන් මේ පරිීක්ෂණ නිවැරදිව මේ පිරිිවලට සිද කරන්න. ඒහනම් කුඩාම ප්‍රතිරෝධ අවස්ථාවතුමයි මේ සඳහ යොදාගරන්නට ඕන විසිපහයි පන්සියා යෝ අතර. තරද වථාවත්තමයිම එකක ොදාගන්නට ඕන හේතුෝොතමයි සරල රේකාක් ලබාගත හැකේ ෝල් මිටේ අ්‍යන්තරපතිරෝධය වඩා කුඩා අගයක් තෝරාගතහොත් පමණි කෙල්ලි ොත්තමයි ඔබට ඒ නිවැරදි ලකුණු ප්‍රමාණයල වෙන්නේ ඉලට සිදුව පටි ැසීමක් ගින් දත්ම බලපෑම ඇතිවේ පරීක්ෂාත්මක පරක්ෂකගන්නේ කෙේද මේ පරක්ෂණයදපේ පරක්ෂය අවසාසනයේදී ලැබිච්ච පාටාංක පරීක්ෂණය ආරම්ේද ලිච්චාටන් ඇතක සංන්ධනක රට පස්සේ. අපිට පුළුවන් මෙ පරක්ෂණ දී හල ොද දකලවා ගන්න ෙනම් පරක්ෂණ අසානය දිහා අවසානිත ලබගත් පාටාන්ක නැවතරගෙන බලනවා ඒ අගේයන්නම නැවත ලැබෙනවද කියලා. බැටේ බැසිය බැස ඇයි ඔබ සොයාත නම් පීක්ෂණ නැවත සිතුකිරීමට පෙර. තවත් එකඇසුම් පහයිවෝඩ ෝෂ විතා කර වඩා දිගු කලක් පවතින වෙනත් තුනයි ෝඩ බැටියක් මගින් ඔබ සැලසුම් කරන්නේ කෙද කියලා පහන්. ොේ ොහම පස ැටි ැසීමක් කොහ දැන සිදවලවනවාඒ බැසීම අපිට වලක්වාගන්න පුළුවන් කෙටමකරේ තමයි සමාන්ත්‍ර ගත පද්ධතියක් මගින් යෙදීම. එතකොට එකයිප එකදම පයි වෝල් කෝෂ්ක් ශ්‍රීණිගත සබන්ධ කරට පසේ ොල් තුක් ට ලවවා ඒගේ කෝෂ සමන්ත්‍රගතව සම්බන්ධ කරලා අපිට පුළුවන් මේ පරීක්ෂණය කරරන්න ඇතු කරගන්න. එතු ඔන්න අපි දෙදස් එකොලාහා ප්‍රශ්නපත්ව්‍රය මේ වනකොට සම්පර්ණිම සාචා කල සන්කර විියෝ තරචා පශ්ට පතය. එනම් මේ ද ්‍රයෝ පක්ෂ ල අප ප්‍රශ්න වගේ නිර්මාාත් ප්‍ර්නනි පුදේවලු මැදිි සකච්චා කරලා ඉවරයි එනම් පුතේ මේ විභාගලවීමේ කලාව යම් පිළිබඳ යම් අවබෝධය කොට ලැබෙනට ඇති කියෙල මා විශ්වාස කරනවා. ඉතින් අදරණය ද පුතේ ඔබට පුළුවන් මෙම තක්ෂිලාව වැටසටාන් ලාවේ භාවිතා වෙන සියලූම ප්‍රශ්න පත්‍ර www.itn.t තක්ෂිලාව වෙබ් ලිපිනයට ගිහිල්ලා. පිම යන සේලුම ්‍ර් පත ගත කරගන්නට පුළුවන්. ඒමගේ තමයි ඔප මේ වැඩසතහ නවත නැබීමට අවශ්‍යතාවයක් පවතින වන ඒ සේලුම වැඩසහ නවතනැරීමට.යින් ්‍ර ලංකා YouTube චන හ එකතු වෙේ එක සක්ස්ක්‍රයි් කල ඔට පුළුවන් ඒ සන්දය යන සේලුම ීඩියෝ නවතනරබන්න ඔබ දැනම මහත් කරගන්න පුළුවන්. තිදි අදරන දුවපුතේ අද දවස ඇතුලත. අපි දෙදා සෙකොලහා ප්‍රශ් පත්‍රයේ ියෝගත කටසත් එක්. ්‍රශ්පත්‍ර සාකච්්‍යාව කවසන් කර, නැවත මෙවැනිම වැඩසහනකින් ඔබව හමන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නම ඔබට සුභ දවසක්.